පියවරු සිටින දරුවන් හට තනි නැතුවා. මව්වරු සිටින දරුවන් හට තන නැතුවා. මව්පිය වරුන් ඉරහඳ මෙන් ළඟ හිඳුවා. දරුවන් පාන හසරැඩිය පහට නැතුවා. රඹකන සිද්ධාර්ථ හාමුදුරුවෝ ගීත ලියන යතිවර පරම්පරාවේ අද ඉන්න පළමු යතිවරයාණන් වහන්සේ. උන්වහන්සේ අපිට අලුත්ම ගීත සාහිත්‍යයක් හඳුන්වා දුන්නා. සසර දනව්වේ සංසාරයේ අපි වගේ ගීත එකතු ගණනාවක් උන්වහන්සේ අපට දායාද කළා. බුදුහාමුදුරුවෝ අපි දකින්න නැති බණත් අහන්න නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදිවන් නැති ඒකයි තාමත් සංසාරේ. බුදුබණ ඇහුවත් නිරන්තරේ බුදුබණ ඇසුවත් නිරන්තරේ ගතිගුණ අතින් අපි තාමත් වනන්තරේ. ඒ හාමුදුරුවෝ කියනවා බොහොම සරලව, හැබැයි මේක තමයි සමාජයේ යථාර්ථය. මේ ගේපද සංකල්පනාවෙත් අපේ හාමුදුරුවෝ කියන්නේ එහෙම බොහොම අපූරු අපි සාකච්ඡා කළ යුතු මේ සමාජයේ අප නිරන්තර දකින සමාජ තත්ත්වයක්. සෙනෙහස උපදින්නේ කොතනින්ද? ආදරය, ලෙංගතුකම් මේ සියල්ල අපි අත්විඳින පටන් ගන්නේ මව්ගේ ඇකේ ඉඳන්. අම්මගේ නැලපිල ගීතේ තමයි මේ විශ්වයේ අපට අහන්න පුළුවන් හොඳම රිද්මය, හොඳම ස්වර සංකලනය, හොඳම රටාව. එතනින් තමයි අපි ජීවිතේ කියවන්න පටන් ගන්නේ. එහෙම ජීවිතේ කියවන්න පටන් ගන්න අපිට කරදඩුස් වෙනකල්, ජීවිතය මේ යයි අවබෝධ කරගන්නකල්, නිහඬව නිසල්මන්ව හරියට මහා කුලක් වගේ නොසලේ ඉන්න ආදරණීය පියවරුන් මේ විශ්වයේ මහා බරක් දරාගෙන ඉන්නවා. සියල්ල නිහඬව දරාගෙන ඉන්නවා. සමාජය, පවුල කියන සංස්ථාව එක තැනක තියාගන්න, එක මිටක තියාගන්න එන්නේ පවුලේ සමාජික සියලු දෙනා එක මිටක තියාගන්න. මේ ආදරණීය තාත්තලා, ආදරණීය අප්පච්චිලා, ආදරණීය පියවරුන් විඳින වේදනාව කොයි තරම්ද කියලා අපිට කියන්න බෑ. එනිසා ඒ සෙනෙහස මහා මෙරක් තරම් උසයි. ඒ උස්සු සෙනෙහස උදෙසා ලියවුණු ගීතය අපි අහමු. වරදකට වත් ඇලුවේ නැත අපට